සයිබටසෝල් සීනිවලින් පරිස්සම් වන ඔබට අමතක නොවන පෝෂණය. පසුගීතා පැවති මහමැතිවරණයෙන් ගෑස් සිලින්ඩරේ ලකුණ යටතේ තරඟ කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ආසන තුනක් හිමිකරගත් අතර ඒ වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර දෙකක් හිමි වුණා. මේ පිළිබඳ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා කුසලානයේ ලකුණ යටතේ වූ පොදුජන එක්සත් නිදහස් සන්ධානය එක්ව ඊයේ සාකච්ඡා කිරීමට නියමිතව තිබුණද පෙරේදා සවස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරිය විසින් මැතිවරණ කොමිසමට ලිපියක් යවමින් එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරයක් සඳහා රවි කරුණානායක මහතාගේ නම යොමු කර තිබුණා. ඉවරණ කොමිසමද එම නම අනුමත කරමින් පෙරේදා සවසම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරයක් සඳහා රවි කරුණානායක මහතාගේ නම ඇතුළත් කරමින් ගැසට් නිවේදනයක්ද නිකුත් කළා. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ මෙය සිය අනුදැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරිය විසින්ගත් අත්නොමතික තීරණයක් බවයි. ඒ අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේ පිළිබඳව තීරණයක් ගැනීමටද අද දිනේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හවුල්කාර පාර්ශ්ව කිහිපයක් සාකච්ඡාවක නිරත වුණා. එම සාකච්ඡාද විසඳුමකින් තොරව අවසන් වූ නමුත් මෙම විශේෂ සාකච්ඡාවේදී තීරණ කිහිපයකට එළඹ තිබුණා. ඒ අනුව රවි කරුණානායක මහතා ජාතික ලැයිස්තුවෙන් අනීතික ලෙස පත්කිරීම සම්බන්ධයෙන් එම සඳහන පාර්ශ්වකරුවන්ගේ විශ්වාසය පළුදු වී ඇති බවත් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම සඳහා තීරණයක්ද ගෙන තිබුණා. මෙම ස්වාධීන පරීක්ෂණය සඳහා නීතිඥ කුමාර් දුනුසිංහ, නීතිඥ ඉන්දික වේරගොඩ, ආචාර්ය විතානගේ යන අයගින් යුත් කමිටුවක් පත්කිරීමටත් එම කමිටුවේ ලේකම් ලෙස නීතිඥ යසස්ද සිල්වා මහතා පත් කළා. ඔවුන්ගේ පරීක්ෂණ වාර්තාව සති තුනක් ඇතුළත එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත බහර දීමටත් තීරණය වූ අතර අනතුරුව එම වාර්තාව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ලබා දීමටයි තීරණය කෙරුණේ. මේ අතර සමගි ජනබලවේගයටද මෙවර මහමැතිවරණයෙන් හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර නම් කිරීමේදීද අර්බුදයක් මතුව තිබෙනවා. කෙසේ වෙතත් ඊයේ සවස සමගි ජනබලවේගයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරයක් සඳහා සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නම මැතිවරණ කොමිසමට දැන් වූ අතර ඊයේ සවසම ඒ ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබුණා. ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර හතර සඳහාද මේ වන විට නම් රසක් යෝජනා වී තිබුණද මෙතෙක් ඒ සඳහා මන්ත්‍රීවරුන් නම් කරේ නැහැ. අර පස් දෙනා පත් කරගත්තද? දැන් හෙට වෙද්දිවත් පාර්ලිමේන්තුවට ඒ ටික දැන් යවා ගන්න බැරි වෙනවද? මට හිතෙන්නේ නම් හෙට එම ඒ හත් පස් දෙනාගෙන් එක්කෙනෙක් පත් කරලා තියෙනවා, හෙට වෙන එකක් නැහැ. ඒක හතරක් ඉදිරිපත් කරන් තියෙන්නේ. ප්‍රතිපල ප්‍රතිපත්ති වෙනස් කරන්න ඉදන්නේ නැහැ ජාතික. දැනට දෙන්නේ නැහැ කියලා තීන්දුවක් අරගෙන තිබ්බනේ තුමාලා. දැන් එහෙම මේ අවසාන තීන්දුවක් අරගෙන නැහැ. හෙට අනිද්දා වෙනකොට ඒ කටයුත්ත කරනවා. ඒක නෑ ගැටලුවක් වෙන්නේ නැහැ. ගැටලුවක් හදන්න එපා. කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර නම් කිරීම සඳහා මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සතියක කාලයක් ලබා දී ඇති බවයි. ඒ අනුව අදාළ පාර්ශ්ව වෙත ලබා දී ඇති කාලය හෙටින් අවසන් වීමට නියමිතයි.